අයුබෝවන් මේ වීඩියෝ එකෙන් මම අද ඔයගලන්ට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ හරිම වැදගත් කාරණයක්. ඔයාගේ ජීවිතේට හැම වෙලේම හැඬු කඳුලින් ජීවත් වෙන්න, ඒ වගේම ආර්ථික අවපීඩණයෙන්, ඒ වගේම තමන්ගේ අතේ සල්ලි නැතිකමින් හැම වෙලේම පීඩාවෙන්, ඒ වගේම දැවිල්ලකින් ජීවත් වෙන්න ඔයාට සිද්ධ වෙන ප්‍රධාන කාරණයක් ගැන ඔයාට කියලා දීලා ඒකෙන් ඔයා මුදව ගන්න තමයි මේ අවස්ථාවේ මම උත්සාහ කරන්නේ. ඇත්තටම ණය කියන දේ, ණය කියන වචනේ අපි ඕන තරම් අහලා තියෙනවා. ණය කියන දේ ඔයාගේ ජීවිතේට, අපේ ජීවිතේට කොයි තරම් සම්බන්ධද කියන එක අපි පෞද්ගලිකව දන්නවා ඇති. ඔයා දන්නවද මේ ලෝකේ තියෙනවා ණය, හොඳ ණය සහ නරක ණය කියලා ණය වර්ග දෙකක්. මෙන්න මේ දෙක වෙන්කර ගැනීම, මේ දෙක ඔළුවට දා ගැනීම අපි කළොත් අපට පුළුවන්කම ලැබෙනවා මේ ණය කියන දේ අපිට අවබෝධ කරගෙන අපේ ජීවිතයට කිසිම දුකක් ලැබෙන්නේ නැති විදිහට පාවිච්චි කරන්න. ඉතින් නරක ණය කියන එක අනිවාර්යෙන්ම අපි වැළකෙන්න ඕන දෙයක්. ඒ වගේම හොඳ ණය කියන එක අපිට අවස්ථානුකූලව උපක්‍රමශීලීව භාවිතා කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඇත්තරම මේ හොඳ ණය නරක ණය කියන එක කියන්නට කලින්, ඒක මොකද්ද කියන එක විස්තර කරන්නට කලින් මම උගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා, ණය ගැනීමට ඔයා ආර්ථිකය වාගේ පටන් ගන්න ගමන්, ඔයාගේ ජීවිතේ ඔයා පාසල් ගිහිල්ලා ඉවර වෙලා ඔයා ජීවිතයට මුහුණ දෙන්න පටන් ගත්තට පස්සේ ඔයා කවදාවත් ණය කියන දෙයට හුරු වෙන්න එපා. ණය කියන දෙයට හුරුවක් තියාගන්න එපා. ඔයාගේ සියලු කාර්යයන් වලට ණය ගැතිය යුතුයි, ණය ගන්න ඕනේ කියන එකට ඔබ හුරු වෙන්න එපා. උදාහරණයක් හැටියට ඔබ ජීවිතයේ පාසල් කාලයෙන් ආරම්භ කරද්දී ඔබ ගොඩක් දුරට මොබයිල් ෆෝන් එකක් ගන්න පෙළඹෙනවා. මොබයිල් ෆෝන් එකක් ගන්න ඔබ ණයක් අරගෙන ඔබ පටන් ගත්තොත්, ඒ වගේම ඔබ වෙනත් කාර්යයක් උදෙසා වුණත් ඔබ නරකාකාරයේ ණයක්, අර මම කලින් ඉදිරියට සඳහන් කරන්න බලාපොරොත්තු වෙන නරක ණය සිස්ටම් එකට ඔයා හුරු වුණොත් ඔයාට දිගටම ඔයාගේ ජීවිතය ලොකු අගාධයකට ඇද වැටෙනවා. මොකද ඔයා එක පුරුද්දක් බවට, ඇබ්බැහියක් බවට පත් වෙනවා. ඔයාට පළමු ණය සාර්ථක ඔබ ලැබෙනවා. ඔබ යම්කිසි ආකාරයක යම්කිසි වෙහෙසක් දරලා අමාරුවෙන් හරි මේක ගෙවලා දානවා. ඔයාට ආයෙ ණයක් ගන්න හිතෙනවා. හැබැයි මෙතෙන්දි දැන් මම එනවා අර කාරණේට, නරක ණය සහ හොඳ ණය කියන කාරණේට. ඔයාට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා ආර්ථික ස්ථාවරතාවයකද ඉන්නේ, ආර්ථික ස්ථාවරතාවයක නෙවෙයිද ඉන්නේ කියන එක. ඉතින් ආර්ථික ස්ථාවරතාවයක නැතුව ඔයා ණය ගන්නේ ඔයාගේ යම්කිසි ආකාරයක එදිනෙදා අනවශ්‍ය දේවල් වලට නම්, ඒ වගේම ඔයාගේ ජීවිතයේ යම් යම් අවස්ථාවල අනිත් අයට වැඩි වැඩියෙන් පෙන්වන්න කරන දේවල් වලට නම්. ඔයා ඒ කරන්නේ නරක ණයක් ගැනීමක්, නරක ණයක් ගැනීමක්. ඔයාට මේක, මේ කාරණේ තවත් මම මෙන්න මේ විදිහට පැහැදිලි කරන්නම්. ඔයාගේ නරක ණය ඔයා අනවශ්‍ය දේවල් වලට ගන්නවා කියන එක ඔයා හොඳට තේරුම් ගන්න ඕනේ. ඔයා අනුන්ට ලොකුවට බොරුවට පෙන්වන්න කරන ණය මොකද්ද කියන එකත් ඔයා තේරුම් ගන්න ඕනේ. ඉතින් හැරිලා බැලුවොත් මෙන්න මේ දෙකම තමයි අවසානයේ අපිට විනාශය අත් කරලා දෙන්නේ. අපිට මේක හොයාගන්න බෑ. අපිට සමහර විට ඒවා ලොකු අවශ්‍යතාවයන් විදිහට පේනවා. ඉතින් ඒ අවශ්‍යතාවයන් විදිහට පෙනුනට අපි මෙන්න මෙහෙම හිතමු. ඔයාට යම්කිසි ආකාරයකින් සාමාන්‍ය අවශ්‍යතාවයට හොඳටම ප්‍රමාණවත් වෙන ඔබට හොඳ ෆෝන් එකක් බිලදී ගන්න පුළුවන්. නමුත් ඔයාට නිකන් ඒක අනිත් අය අතරේ ඔයා සංසන්දනය කරලා බලද්දී ඔයාගේ ෆෝන් එක යම්කිසි ආකාරයක තත්ත්වයෙන්, යම්කිසි ආකාරයකින් මුලින් වටිනාකමින් අඩු වෙන්න පුළුවන්. මූල්‍යමය වටිනාකමින් අඩු වෙන්න පුළුවන්. නමුත් ඔයාට ඕනේ අර ඔබ ඔයාගේ සමාජය තුළ ඔයා ආශ්‍රය කරන, ඔයා වැඩ කරන තැන, ඔයා ඉන්න තැන, ඔයාගේ ඇකඩමි එකේ පොහොසත්ම කෙනා භාවිතා කරන, මූල්‍ය නිදහසක් අත්විඳින කෙනා භාවිතා කරන ෆෝන් එක, එහෙම නැත්නම් ආර්ථිකව යම්කිසි ස්ථාවර නිර්භය බවක් තියෙන කෙනාගේ ෆෝන් එක ඔයාට ඒ ගානට හෝ ඊට වැඩි එකක් ගන්න තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ දේ ඇත්තටම තේරුම් ගන්න පුළුවන්. ඇතැම් ධනවත් අය, ඇතැම් මුදල් තියෙන අය සමහර විට පොඩි ඒගොල්ලෝ ඔබ දැකලා ඇති, ඇතැම් මුදල් තියෙන අය, බොහොම වටිනා මූල්‍ය විනයක් තියෙන අය ඇත්තරම මේ ෂෝ ඔෆ් කරන එක කරන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම අඩුවෙන් තමයි මේ දේ කරන්නේ.
මෙතනින් කියන්නේ ඔබ පිළිවෙලට ලස්සනට පිරිසිදුව සහ ඔබ වැදගත් විදිහට ජීවත් වෙන එක කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඔබ වැදගත් විදිහ කියලා සලකන්නේ අධික මුදල් වියදම් කරලා ෂෝ ඕෆ් කරන එක, අනුන්ට පෙන්වන එක නම් ඒක ඇත්තටම සමාජයේ සමහර විට මෝඩකමක් හැටියට දකින්නත් පුළුවන්කම තියෙනවා. යුරෝපයේ ස්කැන්ඩිනේවියන් රටවල්වල සමහර විට ඒ අය හරි අමුතු දේවල් කරනවා. ඒගොල්ලෝ තමන්ගේ කාලය නිදහසේ ගත කරන කාලවල ඒගොල්ලෝ ගෙදරම සමහර දේවල් මහනවා, ගොතනවා, ඒ වගේම අපි ගත්තොත් එහෙම යම්කිසි විදිහක ක්‍රාෆ්ටිං වැඩ කරලා තමන්ම හදාගෙන සමහර දේවල් පරිහරණය කරනවා ඕගොල්ලෝ සමහර විට දැකලත් ඇති. ඒ වගේම සමහර විට ඒගොල්ලෝ ටූල් භාවිතා කරලා තමන්ගේ මිල මුදල් පරිස්සම් කරගන්න තමන්ම සමහර දේවල් කැඩුන දේවල් හදා ගන්නවා, මේ වගේ ඒවා දැකලා ඇති. ඉතින් මෙන්න මේ නිසා අපි ණයක් ගන්න කලින් මේ ණය ගන්න මොකේද, මේ දේ මට මේ විදිහට වෙනස් විදිහකට විසඳ ගන්න බැරිද කියලා ලොකු තීරණයකට එන එක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද ණයකට බැඳුනට පස්සේ ඔයාට ණය නිසා ඔයාට විශාල මානසික පීඩනයක්, ඔයාට ඒක පහසුවෙන් ගෙවා ගන්න බැරි වුණොත් මානසික පීඩනයක් ඇති වෙනවා. ඉතින් මේ ණය කියන මානසික පීඩනය මේ ලෝකේ අපි ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ ජීවිත සියදිවි හානි කරගන්න විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඒ වගේම මිනිස්සු මානසිකව උමතු වෙන්න, gedara saamayen නැති වෙන්න මේ ණය කියන කාරණේ හේතු වෙලා තියෙනවා. මෙතෙන්දි බලපාන්නේ ඇත්තටම මේ නරක ණය කියන කාරණේ. ඉතින් හොඳ ණය කියන කාරණේට අපි ගියොත් එහෙම හොඳ ණය කියලා කියන්නේ ඇත්තටම ඔයාට පැහැදිලිවම මේ දේ ඔයාට ගෙවන්න පුළුවන් නැවත. ඔයාට නැවත ගෙවන්න පුළුවන්. ඔයා මේක ගන්නේ ඒ ගන්නේ රුපියල් 10000ක් නම් ඔයාගෙන් ඒක ඔයා 50000ක්, 20000ක්, ඔයා 30000ක්, ඔයා ඊටත් වඩා අපි ගත්තොත් එහෙම ඔයා ලක්ෂයක් හරි හම්බ කරන දෙයකට නම් ඔයා මේ ණය ගන්නේ අන්න එතෙන්දි ඔයාට ලොකු සාර්ථකත්වයක් ඒකෙන් ලබා ගන්න පුළුවන්. මේක ඔයා ව්‍යාපාරයක් නම් කරන්නේ ඔයා ඒ ව්‍යාපාරයේ ඔයාගේ දැනුම සහ සමාජීය දැනුම සහ ව්‍යාපාරික දැනුම කියන එක යොදාගෙන තමයි. අපි හිතමුකෝ ඔයා පාඩු ලබන තැනක කඩයක් දාන්න යනවා. ඔයා ලොකුම ගොඩාක් ආසාවක් සහ උනන්දුවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයා හිතනවා මට මේක ගොඩාක්ම සාර්ථක වෙයි, මේකෙන් මම ලොකුවට ගොඩයයි, ඒ නිසා බැංකුවට මොන මොන ආකාරයෙන් හරි ඔයා ව්‍යාජ ලිපිලේඛන හරි සකස් කරලා ඉදිරිපත් කරලා ණය අරගෙන ඔයා ඒ පාඩු ලබන ස්ථානේ හරියට අපි ගත්තොත් එහෙම මහා නගරයක් ඉවර වෙලා ගමයි නගරයයි අතරමැද සමහර තැන් තියෙනවා කොයි තරම් ව්‍යාපාර පටන් ගත්තත් සාර්ථක වෙන්නේ නැති තැන්. ඒ වගේ තැන් තියෙනවා. මම මෙතන කිව්වේ නිකන් වෙළඳ සැලක් වගේ දෙයක් වුණාම සමහර වෙළඳ සැල් තිබෙනවා. ඒ වගේ තැන්වල වාහනයක් නවත්තන්න බෑ. පාරේ පයින් ඒ හරියෙ මිනිස්සු යනවා අඩුයි. නිකන් අර ඒ වගේ තැනක අපි දෙයක් දාන්න ගියොත් එහෙම පාලමක් කිට්ටුව අමුතු තැන් තියෙනවා. අන්න ඒ තැනේ දේවල්. ඊට පස්සේ ඒ ව්‍යාපාර සම්බන්ධ අධ්‍යයනයේ ව්‍යාපාර දැනුම තියෙන දෙයක් සම්බන්ධව ඔයාට පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ඔයා ණයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ව්‍යාපාරවලදී ඇත්තටම රිස්ක් එකක් ගන්න නැතුව අවධානමක් ගන්නෙ නැතුව කරන්න බෑ කියන එක සාමාන්‍ය කාරණයක්. ඉතින් ඒකෙදී ගන්න රිස්ක් එක ඔබ අධික ණයකාරයෙක් වෙලා ඔබ ඉතාමත්ම පීඩණයකට පත් වෙන්න කරන දෙයක් විය යුතු නැහැ. අත්හදා බැලීම් වලට ඔබ සතුව යම්කිසි මුදලක් තිබෙනවා නම් සහ ඔබ සතුව යම්කිසි දෙයක් තිබෙනවා නම් ඔබට ඒක ඔබගේ කැමැත්ත මත වියදම් කරන්න පුළුවන්කම තියෙනවා අත්හදා බැලීමකට. ඉතින් මේ නිසා ණය ගැනීම කියලා කියන්නේ එහෙම නෙවෙයි වෙනත් පාර්ශවයක් ඔබ වග කියනවා ඒ පාර්ශවයට. ඉතින් ඒ පාර්ශවයට වග කියන නිසා ඔයා ගන්න ණය අනවශ්‍ය දෙයකට, අනවශ්‍ය දේවල් වලට ගන්න එපා. අපි ගත්තොත් මිල අධික වාහනයක් ගන්න, ඔබ ඒකට මිල අධික විදිහට ඔබට වාහනය ගන්න ඕන නිසා ඔබ ඒක ෂෝ ඕෆ් කරන්න හරි එක්ක ඔයාගේ ආසාව නිසා හරි හොඳටම පාවිච්චි කරන්න පුළුවන්, මේන්ටේන් කරන්න පුළුවන්. මේකෙන්ද කියන්නේ පරණ මග නවතින, ඉන්ධන දහනය වැරදි විදිහට සිද්ධ වෙන, පරිසරයට හානියක් කරන, එහෙම නරක වාහනයක් අඩු මිලකට ගන්න කියන එක නෙවෙයි කියන්නේ. හොඳම මීඩියම් ලෙවල් හැම අතින්ම පරිසරයට හිතකාමී, ඒ වගේම ඉන්ධන වලට හිතකාමී, ඒ වගේම පාර්ට්ස් වලට හිතකාමී, හැම අතින්ම හොඳ එකක් තියෙනවා. නමුත් ඊට වඩා මිල අධික මේන්ටේන් කරන්න මාසෙට ලක්ෂ ගණන් වැය වෙන වාහන වලට යන එකට ඔබ ණයක් ගන්නවා නම් අන්න ඒකත්, ඔබ ඒ විදිහට ණය වෙලා වාහනයක් ගන්නවා නම් අන්න ඒකත් ඔබට මෙතෙන්දි ප්‍රශ්නයක් ඇති කරයි. ඉතින් මෙන්න මේ නිසා හොඳ ණය නරක ණය තේරුම් අරගැනීම, හොඳ ණය නරක ණය තේරුම් අරගෙන හොඳ ණය කියලා දෙයක් තියෙනවා. ඒ හොඳ ණය තමයි විශාල ලාභ ලබන්න, ඒ වගේම ගෙවූ මුදල හරි යම්කිසි වෙලාවක පස්සේ රිකවරි කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන් සහ වැදගත් කටයුත්තකට යොදා ගන්න ණයක් තමයි ඔයා ගන්නවා නම් ගන්න ඕනේ. ඔයාගේ නිකම්ම එදිනදා ආශාවන් වලට වහල් වුණ ආශාවන්ට ඔයා ණයක් ගන්නවනම්, ඒ වගේම ඔයා ෂෝ ඕෆ් කරන්න ණයක් ගන්නවනම් ඒක හරි වැරදි කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ වගේ වටිනා වැදගත් කාරණා දැනගන්න ඕන නම් ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න,
ආයමත් වීඩියෝයකින් හමුවෙමු ඕගොල්ලන්ට සුබ දවසක්. ඉතින් මේ වගේම ඔයගලන්ට සඳහන් කරනවා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න ඒ වගේම යාළුවන්ටත් මේ ගැන කියන්න. ආයමත් වීඩියෝ එකකින් හමුවෙමු.